අද මම කතා කරන්නේ ශානි අබේසේකර මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රවෘත්තියක් පිළිබඳව. ඔබ දන්නවා ශානි අබේසේකර කියන්නේ අපේ ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරපු උසස් නිලධාරියෙක්. තවමත් ඔහු මේ රජයේ යටතේ නැවතත් ඔහු සේවයට බැඳුණා. ඔහු කරපු කිසියම් ප්‍රකාශයක් පිළිබඳව ඒ ප්‍රකාශය ඔහුගේ කළේ කිසියම් සමාජ මාධ්‍ය නාලිකාවක් එක්ක ඔහුගේ ජීවිතයේ ඔහු මුහුණ දුන්නු සිද්ධි ඔහු කරපු පරීක්ෂණ සිද්ධි පිළිබඳව ඒ කරපු කතාවේදී එක්තරා කතාවක් පිළිබඳව තමයි මට මේ පොඩි අවධානයක් යොමු වුණේ. පොඩි නෙමෙයි, ඒක විශේෂ අවධානයක්. ඔහු එතෙන්දී කතා කළා අර පහුගිය කාලේ ඔබ කවුරුත් දන්නවා අර දොස්තර සාපි කියලා මුස්ලිම් වෛද්‍යවරයෙක්, ප්‍රසවහ නාරි වෛද්‍යවරයෙක් කුරුණෑගල රෝහලේ කාන්තාවන් ඔහු හරහා ප්‍රසූත තරු ප්‍රසූත කරනකොට ඒ රෝහලේ ඔහු විසින් ඒ කාන්තාවන්ව ඒ කාන්තාවන්ගේ කිසිම අනුදැනමකින් තොරව හොරෙන් ඒ කාන්තාවන්ග වඳ සැත්කමට ලක් කළයි කියලා. ඒ නිසා විශාල දේශපාලන වශයෙන් මේක රැල්ලක් ගිහිල්ලා මුස්ලිම් අන්තවාදීන් විසින් මේවා කරනවායි කියලා මේකෙන් දේශපාලන වාසි ගන්න සිංහල ජනතාවගේ ඡන්දවලින් ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න කිසියම් මහා පරිමාණ ව්‍යාපාරයක් සිද්ධ වුණු බවත් මේ රටේ කාටත් මතකයි. ඒ සඳහා ඔය යම් යම් සුළු පක්ෂ ගණනාවක් එකතු වෙලා මේ කටයුතු කරපු බව කවුරුත් දන්නවා. කොහොමරි මේ උද්ඝෝෂණවල මේ කලබගෑනිවල ප්‍රතිඵලයක් හැටියට දොස්තර ශාපිව සේවය ඔහුව පහ කළා. ඊට පස්සේ මේ පිළිබඳව අධිකරණයේ නඩු කටයුතු පැවතුණා. මෙන්න මේ නඩු කටයුතු වලදී ඔය නඩු කටයුතු මෙහෙවන්න ඔය ශානි අබේසේකර කියන දක්ෂ පොලිස් නිලධාරියාට පැවරුණා. ඔවුන් ඒ සඳහා ඒ අවශ්‍ය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ අයත් සමග විශේෂ වෛද්‍ය කණ්ඩායමකුත් එක්ක මේ නඩුව ගෙනිච්චා. ඒ අධිකරණ කටයුතු වලට අර කාන්තාවන් මං හිතන්නේ 300 ගණනකට විතර ඔය වදසත්කම කළයි කියලා තිබුණා. මේ කාන්තාවන්ට පළවෙනි දරුවා ලැබුණාට පස්සේ ඊට පස්සෙ අවුරුද්දක් දෙකක් යනතුරු ඒගොල්ලන්ට තවමත් දරුවෝ නැහැ. ඔන්න වගේ චෝදනාවක් තමයි ආවේ. ඉතින් මේ කාන්තාවත් මේ නඩුවට සාක්ෂි දෙන්න ගියා විතරක් නෙමෙයි, ඔවුන් පිළිබඳව ඒ වෛද්‍යවරු වෛද්‍ය විද්‍යානුකූලව මේ කටයුතු හොයලා බැලුවා. මේක නිකන් නීතිමය පැත්තෙන් පමණක් මේ වෛද්‍ය විද්‍යාත්මකව මේ අයට දරුවෝ ඇත්තටම ලැබුණ නැත්තේ මේ වදසත්කම කරපු නිසාද කියලා. එතනින් ඔප්පු වෙච්ච විශේෂ කාරණාවක් තමයි මෙතන වැදගත් වෙන්නේ. එතනදී ඒ කාන්තාවන් විශාල සංඛ්‍යාවකට දරුවන් ලැබිලා නැත්තේ ඒක මේ වදසත්කම නිසා නෙමෙයි, ඒ දරුවන් ලැබීම සඳහා සිදු කළ යුතු සිදුවිය යුතු ඒ නියම ලිංගික ක්‍රියාවලිය ඒ නියමාකාරයෙන් සිද්ධ නොවීම කියන එක තමයි ඔප්පු වුණේ. නැතුව ඒක ඒ අයගේ ශාරීරික දුර්වලතාවයක්වත් වදසත්කමක් කරපු නිසාවත් නෙමෙයි, ඒ නියම කාලයේදී ඒ නියම අවස්ථාවේදී ඒ ලිංගික ක්‍රියාවලිය සිදු නොවීමෙන් තමයි ඒ දරුගබක් ඒ අයට පිහිටියේ නැත්තේ කියන එක ඔප්පු වුණා. එතකොට ඒ කිසිම කාන්තාවක්ව අර වෛද්‍යවරයා විසින් වදසත්කමට ලක් කළා නෑ. ඒ වගේම කාන්තාවන්ගේ අකමැත්තෙන් සිසේරියන් සත්කම් කළා තිබුණා. ඒ සිසේරියන් සත්කම් කරන අතරතුර තමයි මේ නහර ගැට ගහලා ගර්භාෂය වහන්නේ මේ වගේ චෝදනා ඉල්ලලා තිබුණා. නමුත් මේ සියල්ලෙන්ම ඒ වෛද්‍යවරයා නිදහස් වුණා. ඊට පස්සේ ඔහුට මේ වෙනකොට රැකියාවක් ලැබිලා තියෙනවා. දැන් මේක එක්ක මතුවෙච්ච සුවිශේෂී කතාවක් තමයි මේ ශානි අබේසේකර මහත්තයා ඉදිරිපත් කළේ. ඒක ඇත්තටම හිනාවට කාරණාවක්ද, සතුටට කාරණාවක්ද, දුක් වෙන කාරණාවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ දරුවෝ ලැබෙන්නේ නැහැ කියපු කාන්තාවන්ට දරුවෝ ලැබිලා. ඒක සතුටට කාරණාවක්නේ. හැබැයි ඒකේ තියෙනවා තවත් දුක්මුසු පැත්තක්. මේ සමහර කාන්තාවන්ට දරුවෝ ලැබුණට ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝ වර්ෂ ගණනාවක් රට තොටපිට හිතාගත්තා කියද වෙලා තියෙනදී අර ඇතිවෙච්ච බොරු මතයක් එක්ක ඇතිවෙච්ච සමාජගත වෙත ප්‍රශ්නයක් නිසා කිසියම් අවිචාරවත් කාන්තාවන් අනාචාරී ලෙස ජීවිත ගත කරලා සමාජයට මුහුණ දී ගන්න බැරුව, ස්වාමි පුරුෂයාට මුහුණ දී ගන්න බැරුව, පවුල් වලට මුහුණ දී ගන්න බැරුව කිසියම් ආකාරයක ඛේදාන්තයකට ලක් වෙලා ඉන්නවයි කියන එකත් මේකෙන් පේනවා. මේ සියල්ලට මුල අර බොරු ජාතිවාදීන්ගේ උගුල්. ඉතින් මෙන්න මේ වගේ රටක මෙන්න මේ වගේ තත්ත්වයන් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. හැමතිස්සෙම කවුරුවත් කියපු බලියට කාගවත් ඉත්තෙක් වෙන්නේ නැතුව හැම මිනිස්සෙක්ම බුද්ධිමත්ව ඒ අවශ්‍ය කරන පරීක්ෂණ
නීතිමය පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂණ අනිකුත් ඒ සියලුම කටයුතු තමන් බුද්ධිමත්ව වෙලා බලලා කරනවා මිස කාගවත් ඉත්තේක් වෙලා කාගවත් පස්සේ කටයුතු කරන්න යෑමෙන් අන්තිමට අමාරු වෙටනේ තමන් දේශපාලක පැත්තකට වෙලා මුකුත් නොකරපු අය වගේ ඇඟ බේරගෙන ඉන්නවා. ඒ මාතෘකාවෙන් පස්සේ ඔවුන් තවත් ඔවුන්ගේ පැවැත්ම දිසා වෙනත් මාතෘකාවක් හොයාගනීවි. අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වේවි, ඔවුන්ගේ පවුල් ජීවිත අඩාල වේවි. මෙන්න මේ ටික හරි වැදගත් ඒ ශානි අභිෂේකර මහත්තයා කරපු කතාවෙන්. ඒ වීඩියෝව ඔබට නැවත බලන්න පුළුවන්. මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරනවා. ඔබට පුළුවන් ඒකේ වැඩි විස්තර එතුමාගේ හඬින්ම දැනගන්න. මම මගේ මේ වීඩියෝවෙන් අවධාරණය කළේ ඒ වගේ දේශපාලන ගුණ්ඩු වලට අහුවෙලා අපි අපේ ජීවිත විනාශ කරගන්නේ ඇයි? මම ෂෙල්ටන් මහසූරිය.